සුබ මධ්‍යනක් ඔබ දිවාපෘති සමගින් මම චරිත ධනංජය බමුණුහේන්ද්‍ර මම සුපන් භාග්‍ය වීරකෝන් මුලින්ම අවධානය යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත අපි වවලයි අපි කන්නේ වැව් දහසක් ගම් දහසක් ව්‍යාපෘතිය ඇරඹේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යටතේ මධ්‍යම පළාතට ප්‍රතිලාභ රැසක් කාත්තන් කුඩියෙන් ලොවටම පෙන්වූ සංහිඳියා ආදර්ශය තායි දරුවන් මුදාගන්නා මෙහෙයුමේ වීඩියෝ දර්ශන මාධ්‍යට මුදාහැරේ රජයේ තවත් සංවර්ධන වැඩපිළිවෙලක් යථාර්ථයක් බවට පත් කරමින් වැව් දහසක් ගම් දහසක් ප්‍රතිසංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙල අද ආරම්භ කෙරුණා. ඒ නිකවරටිය මහගිරි උල්ල ගල්කඩවල වැව්තාවුල්ලේදී. කෘෂිකර්මාන්තයේ අංශ රසක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් වැව් දහසක් ගම් දහසක් වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. අපි වවලයි අපි කන්නේ කෘෂිකර්ම සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 18න් ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස මේ සිදු කෙරෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් වැව් දහසක් ගම් දහසක් වැඩසටහනේ සමාරම්භය සිදු වුණා. මෙම වසර තුල වැව් දහසක් සහ ඒ ආශ්‍රිත ගම්මාන දහසක් ප්‍රතිසංවර්ධනය කිරීම වැඩපිළිවෙලේ අරමුණයි. අතහැර දමා ඇති වැව් අමුණු සියල්ල ඉදිරි වසර තුන තුල ප්‍රතිසංවර්ධනය කිරීමද මේ යටතේ සිදු කරනවා. එවෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 9000ක් වැව් 370ක් පළමු අදියරදී සංවර්ධනය කිරීම සැලසුමයි. වැව් දහසක් ගම් දහසක් ව්‍යාපෘතිය ඔස්සේ වැව් ප්‍රතිසංස්කරණය කරමින් සියලු පුරන් කුඹුරු අස්වැද්දීම තුළ කෘෂිකර්මාන්තයේ නව ප්‍රබෝධයක් ආරම්භ වනු ඇති. ආගමික සංහිඳියාව පිළිබඳ ශ්‍රී ලාංකිකයන් පමණක් නොව ලෝකයටම ආදර්ශයක් සපයන පුවතක් කාන්තන්කුඩි ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඒ බෞද්ධ ස්වාමින් වහන්සේ නමක මෞලවිතුමෙකුට ඇප ලබා දීමේ සිද්ධියකොයි. කාත්තන්කුඩිය පොලිස් වසමට අයත් කබලා ග්‍රාමයේ සිදු වූ ගැටුමකදී AJM සහලන් මෞලවිතුමා අත්අඩංගුවට පත්ව තිබෙනවා. අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා මෞලවිතුමා පොලිස් භාරයේ රඳවාගෙන සිටින ආකාරයේ වෙනත් කටයුත්ත සඳහා පොලිසියට පැමිණි කල්මුනේ සුබත්‍රාරාම මහාවිහාරාධිපති පූජ්‍ය රන්මුතුකල සංගරතන ස්වාමින් වහන්සේ දැක තිබෙනවා. එහිදී උන්වහන්සේ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මෞලවිතුමා ඇප මත මුදාහරින ලෙසයි. ඒ අනුව ස්වාමින් වහන්සේගේ ඇපවීම මත මෞලවිතුමා මුදාහැරුණා. අදාළ සිද්ධියද අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවට සමත මණ්ඩලයට මාරු කිරීමට කටයුතු කෙරුණා. ඒ සංගරත්න ස්වාමින් වහන්සේගේ ඉල්ලීමකට අනුවයි. ජාති ආගම් ભેදිකින් තොරව අපි හැමදෙනාම මේ රටේ එක අම්මගේ දරුවා හැටියට ජීවත් වෙන්න ඕන කියන කාරණය මත තමයි මේ සදා සම්බන්ධ වුනේ. එනි මේ රටේ හැම කෙනාම හැම ආගමික නායකයෙකුටම ගරුත්වයක් සහ සහෝදරත්වයක් සාමූහිකත්වයක් එකමුතුකමක් ඇති කර ගැනීමේ වැඩපිළිවෙලේදී අපි ආගමික නායකයන් හැටියට සුහදව කටයුතු කළ යුතු බව ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ දේශපාලන ભેදයකින් තොරව සෑම දිනකටම ප්‍රතිලාභ හිමිවන අයුරින් ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘතියක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ඒ සඳහා පුළුල් වගකීමකින් යුතුව සියලු දෙනා ඒකරාශී වීමේ වැදගත්කමද ජනාධිපතිතුමා අවධාරණය කරනවා. තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට සියලු දෙනාගේ සහාය අත්‍යවශ්‍ය බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. දකුණු ආසියා කථානායක සමුළුවේ විශේෂ සැසියක් අමතමින් කථානායකවරයා මේ බව අවධාරණය කළා. දකුණු ආසියා රටවල කථානායකවරුන් මෙම සමුළුවට එක්ව සිටියා. මෙහිදී සභාව ඇමතු කථානායක කරු ජයසූරිය මහතා ශ්‍රී ලංකා රජය හා පාර්ලිමේන්තුව තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම මෙන්ම හරිත ආර්ථිකයක් සඳහා ගෙන ඇති වැඩපිළිවෙල පැහැදිලි කළා. By focusing on rural development and social protection, Sri Lanka is looking to ensure සංවර්ධන ඉලක්ක සපුරා ගන්න රජය පියවර රැසක් ගෙන තිබෙනවා. තිරසර සංවර්ධන වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්ද පත් කළා. සංවර්ධන සඳහා දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. මෙම කමිටුව ඉහළ මට්ටමේ කමිටුවක්. මේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා රටේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගන්නට. For sustainable development to provide political leadership for the implementation of the SDG. That's why I paid my tribute. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිනි ගෙබ්‍රිලා බරෝන් දකුණු ආසියානු රටවල කථානායකවරුන් ඇතුළු දෙස් විදෙස් නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චන්නෝචා මහතා දෙදින නිලසංචාරයක් සඳහා අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තායිලන්ත සංචාරයේ ප්‍රතිඵලයක් ලෙසයි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරතවීමට නියමිතව ඇත්තේ. ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම සංචාරයේ අරමුණයි.
නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳවද බෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චන්-ඕචා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා. බුත්තල මූලගිරි රජමහා විහාරස්ථානයේ බුදු පිළිමේ තිබූ නිදන් වස්තු සොරාගත් සැකකරු අතරංගුවට ගෙන තිබෙනවා. එහි තොරතුරු ඇතුළු තවත්පත් කිහිපයක් කැටියෙන්. මූලගිරි රජමහා විහාරස්ථානයේ පිහිටි හිටි පිළිමේ ශිෂ්‍යය බිඳ එහි තිබූ නිදන් වස්තු කොල්ල කා තිබෙනවා. විහාරාධිපති හිමියන් බුත්තල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ මෙහෙයුමේදී ඔක්කම්පිටිය ප්‍රදේශයේ සැඟව සිටි 47 සැකකරු අත්අඩංගුවට ගැනුණා. නිදන් වස්තු සොරකම් කිරීමෙන් පසු වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි රන්බාණ්ඩ වෙළඳ සැලකට ඒවා අලෙවි කර ඇති බවට සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා. කන්තලේ හබරණ මාර්ගයේදී වලසෙකු සපා කෑම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. මීපැණි එකතු කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුයි මෙලෙස වලසෙකුගේ ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ. වස්කමෝ හා අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානවල සිදු කෙරෙන මස්ජාවාරමක් හෙලිකර ගැනීමට හැකි වී තිබෙනවා. වියලන ලද මස්තොගයක් නගරයට ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ජාතික වනෝද්‍යාන නිලධාරීන්ට හැකි වුණා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුට රුපියල් 40,000ක දඩයක් නියම කෙරුණා. මෙරටට ටින් මාළු ආනයනය කිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. චීනයෙන් ආනයනය කළ ටින් මාළු පිළිබඳ පැන නැගී ඇති ගැටලුව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ආනයනික ටින් මාළු තොග ඇතුළත් කන්ටේනර් 80ක් පරීක්ෂා කිරීමෙන් පසු නිසි ප්‍රමිතියට නොමැති වීමෙන් ආපසු හරවා යවූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතුළු අදාළ ආයතන කිහිපයක නියෝජිතයන් සහභාගී වුණා. චීනයෙන් ආනයනය කර ඇති ටින් මාළු සම්බන්ධයෙන් මතුව ඇති මෙම ගැටලුව පිළිබඳ සොයා බැලීමට දූත පිරිසක් මෙරටට පැමිණීමට නියමිතයි. මෙරට විශේෂ නිලධාරී කණ්ඩායමක්ද චීනයට යැවීමට තීරණය කර තිබෙනවා. දේශීය පරිභෝජනය සඳහා ගුණාත්මක බවින් යුත් ප්‍රමිතියෙන් ඉහළ ටින් මාළු සැපයීම සියලු පාර්ශ්වයන්ගේ වගකීම බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. තුරුණු දිරිය නයෝජනාකමේ බස්නාහිර පළාත තුළ සාර්ථකව ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරුණා. වසර 3කට නොඅඩු කාලයක් පවත්වාගෙන යන තම ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා යෝන් ව්‍යවසායකයින් හට තුරුණු දිරි යටතේ ණය ප්‍රදානය කරනවා. රුපියල් ලක්ෂ 2ක් දක්වා ඇපකරුවන් නොමැතිව ණය ලබා දීම විශේෂත්වයක්. රුපියල් ලක්ෂ 5කට ඉහළ ණය මුදලක් සඳහා ලිහිල් ඇපකරුවන් යටතේ ණය ලබා ගැනීමට හැකිවන පරිදි මෙම ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව මගින් සකසා තිබෙනවා. තුරුණු දිරිය ණය ලබා ගැනීම සඳහා වයස අවුරුදු 35ට අඩු අය විය යුතුයි. පිළිගත හැකි ව්‍යාපාර සැලසුමක් ඉදිරිපත් කිරීමද අවශ්‍ය වෙනවා. මෙම ණය යෝජනා ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු දෙවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛාවලින් සහ ප්‍රාදේශීය කාර්යාලවලින් ලබාගත හැකි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරන්නේ. පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කරවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාවික හමුදා බුද්ධ්‍යාංශයේ හිටපු නාවික හමුදා සෙබළුන් දෙදෙනා වන කස්තුරගේ ගාමිණී සහ තුෂාර බෙන්ඩිස් ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වෙනුවෙන් නියෝග කළා. සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් වාහනය නාවික හමුදාව භාවිත කළ එකක් බවයි අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනවිරත්න මෙනවිය පෙන්වා දුන්නේ. එම වාහනය පුද්ගලයන් පැහැර ගැනීම සඳහා භාවිත කර ඇති බවද අධිකරණයට දැනුම් දෙනු ලැබුවා. අදාළ වාහනය සම්බන්ධයෙන් සාරාංශ වාර්තාවක් ලැබී ඇති බවයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ප්‍රගතිය ලබන 26 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. සිද්ධියට අදාළව නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු DKP දසනායක, නාවික හමුදා බුද්ධ්‍යංශ කොමදෝරු සුමිත් රණසිංහ ඇතුළු අපමත සිටින සැකකරුවන් කිහිප දෙනෙකු අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. දෙනි අය සතිපොළ වැඩිදියුණු කෙරෙනවා. කඩකාමර 120කින් සමන්විත වෙළඳපොළ සංකීර්ණයක්ද මෙහි ඉදිකිරීමට නියමිතයි. අබලන් තත්වයේ පවතින දෙනියාය සතිපොළ නව මාර්ග පද්ධතියක් සහ සනිපාරක්ෂක පහසුකම් සහිතව සංවර්ධනය කෙරෙනවා. දෙනියාය නගරයට දෛනිකව පැමිණෙන පිරිසට අවශ්‍ය පහසුකම් සැලසීම මෙහි අරමුණයි. යාපනීය ශික්ෂණ රෝහලේ අනුතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා මහල් 5කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකරනවා.
එහි දෙවන අධිර ලෙස දෙවන මහලේ සිට පස්වන මහල දක්වා ඉදිකිරීම සැලසුමයි. අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි දෙවන අධිරේ ඉදිකිරීම කටයුතු රුපියල් මිලියන 1224ක මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශය සහ මධ්‍යම ඉංජිනේරු සේවා පෞද්ගලික සමාගම වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ අතර බදුල්ල මහරෝහලේ මහල් 10කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකරනවා. එම රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සේවා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහ සහාය සායනික සේවාවන් සහිතව හෘද කැටිට කරන රසායනාගාරයක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩලය දැනටමත් අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව ශල්‍ය වෛද්‍ය වාට්ටු පහසුකම් සහ හෘද රෝග පහසුකම් මෙන්ම යෝජිත හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සේවා නව ගොඩනැගිල්ල තුල ස්ථාපනය කිරීමට නියමිතයි. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 3958ක්. වැලියෝය ප්‍රදේශයේ අවතැන් වූ පවුල් 10ක් යලි පදිංචි කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. ඒ යටතේ පවුල් 256ක් යලි එම ගම්බිම්වල පදිංචි කිරීම සිදු කරනවා. ඔවුන් මෙතෙක් රැඳී සිටියේ අඩු පහසුකම් සහිත තාවකාලික නිවාසවලයි. ඉඩම් කැබලි 11 ලක්ෂයක් සඳහා ඉඩම් දීමනාපත්‍ර ලබා දීම සඳහා කඩිනම් වැඩසටහනක් 2019-2020 කාල සීමාව තුළ ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවුම් පක්ෂයක් බවට පත්කිරීමට ඉදිරි ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලේදී ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පවසනවා. වැලියොය ප්‍රදේශය කළ සංචාරයකින් පසු ඒ මහතා මෙම අදහස් පළ කළා. ජමාත්‍ය වීරකුමාර දිසානායක මහතා කිවුල් ඔය ඉබ්බන් වැව කබිලි වැව සහ හැලඹ වැව ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලුවා. මෙම වැව් සියල්ලේ ප්‍රතිසංස්කරණ කඩිනමින් අවසන් කරන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකටද රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි හිතනවා ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයේදී වඩාත් ඉදිරිගාමී පියවරක් අපිට තියන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැවුම් පක්ෂයක් බවට පත් වෙයි අලුත් නායකයෝ හැදේ අලුත් සංවිධායකයෝ හැදේ ඔවුන් අලුතෙන් අත්දැකීම් ලබා ගනි අලුත් බලවේග ඇදී අලුත් බලවේග විසින් නිර්මාණය කරන පක්ෂයක් ඉදිරි වසරේදී මේ රටට දකින්න ලැබේ. අනිවාර්යයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2020 ජනාධිපතිවරුන්ට ඉදිරිපත් විය යුතු තියෙනවා. එතුමාට නීත්‍යානුකූලවම ඒ අයිතිය ලැබිලා තියෙනවා. පසුකිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට ඡන්දය ලබා දුන් ජනතාව අද වෙන විට කලකිරීමට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති බාත්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. අපි අවුරුදු 23ක් විතර තිබිච්ච ඒකාධිපති පාලනය කිසිම බලයක් නැතුව තමයි අපි 2015 ජනවාරි 8 වෙනිදා පරාජයපත් කළේ. ඉදිරි මැතිවරණයේදී අපිට දැක ගන්නට පුළුවන් ඔය දෙවෙනි නිම ගැන කතා කරන රාජපක්ෂ මහත්තයන්තුරුන්ගේ හැකියාව. මොකද ජනතාවම වෙනකොට කලකිරීමෙන් ඉන්නේ පළාත් පාලන මැතිවරණයේදී පොටු චන්දිම පිළිමත. අද කිසිම වැඩක් කරගන්න බැරි පළාත් පාලන ආයතන බිහිවලා තියෙනවා. අඩු පහසුකම් සහිත රෝහල් සහ ආබාධිත පුද්ගලයන් සඳහා අවශ්‍ය උපකරණ කට්ටල බෙදා දීම අමාත්‍ය දයාගමගේ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්ුණා. ඒ නාවල දියවන්නා පුරාණ විහාරස්ථානයේදී රෝහල් සඳහා අවශ්‍ය වන ඇඳන් සහ රෝදපුටු කීලිකරු ආදිය මෙහිදී බෙදා දුන්නා. උපකරණවල වටිනාකම රුපියල් මිලියන 10ක් ඔස්ට්‍රේලියන් ඇසෝසියේෂන් ෆෝ මෙඩිකල් එයිඩ්ස් 2 ශ්‍රී ලංකා යන සමාජ සේවා ආයතනය හා එක්වයි මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණේ. ආබාධ සහිත පුද්ගලයෝ අපේ රටේ 120ක් ඉන්නවා. වැඩිහිටියෝ අපේ රටේ ඉන්නවා තව 120ක්. ඒතොර මේ වැඩිහිටි අම්මල තාත්තලා මේ ආබාධ සහිත උදවිය ඔක්කොම 140ක වගකීම අපේ අමාත්‍යාංශය යටතට පැවතුන. අපි දැන් මේ අවුරුද්දේ ගිය මාසේ ඉඳන් අපි තව 30,000ක් විතර එකතු කරා පුරුත්තු ලයිස්තේ ඒ ලයිස්තුවේ හිටපු උදවිය. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මාපිය කැපකරු ක්‍රමයක් ඇති කරලා ඒක තුලින් යම්කිසි ආදායමක් ලබාගෙන. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ දේශපාලන බේදයකින් තොරව සෑම දිනාටම ප්‍රතිලාභ හිමිවන අයුරින් ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘතියක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ඒ සඳහා පුළුල් වගකීම්කින් යුතුව සියලු දෙනා ඒකරාශී වීමේ වැදගත්කමද ජනාධිපතිතුමා අවධාරණය කරනවා. ග්‍රාම ශක්ති වැඩසටහන ඔබ මේ වන විට දැනුවත් වී ඇති. විශේෂයෙන්ම දුගී භවෙන් දුප්පත්කමෙන් ජනතාව නිදහස් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන විශේෂ ව්‍යාපෘතියක්. එහි අනික් අංශය තමයි එක් එක් ගම්වලට ගිහිල්ලා ඒ ගමේ ප්‍රධාන වශයෙන්ම දුගී බව තිබෙන පවුල් තිබෙනවා නම් ඔවුන් දුප්පත්කමෙන් නිදහස් කර ගැනීම සඳහා කළ යුතු තිබෙන ගැටලු සහ ප්‍රශ්න සාකච්ඡා කිරීම තමයි අනික් අවස්ථාව. දැන් මෙතන ඉදිරිපත් කරපු සමහර ප්‍රශ්න තියෙනවා අවශ්‍ය මුදල සල්ලි වලින් කරන්න බැරි දේවල්. කොච්චර සල්ලි දුන්නත් ඒක
කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අපි මේ කියන ප්‍රශ්න අපි අපේ නිලධාරි මහත්වරු සටහන් කරගන්නවා. දැන් කෙටි විරාමයක්. ඔබනා තතයිටයෙන් ප්‍රවෘත්ති සමගින් අලි මිනිස් ගැටුම පිළිබඳ බොහෝ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වුණේ සඳහා තවමත් නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන්. මොනරාගල හම්බේගම ප්‍රදේශයේ වගාබිම් රැසකට හානි සිදු කළ වනාලියකු අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි වුණා. එම අලියාගේ ශරීරයෙහි වෙඩිවුන්ඩ 50ක් පමණ තිබූ බව වනජීවී නිලධාරීන් පවසනවා. මොනරාගල හම්බෙගමුව ප්‍රදේශයේ පසුගිය දින කිහිපය පුරා සැරිසරමින් සිටි මෙම වන අලියා වගාබිම් රසකට හානි සිදු කර තිබෙනවා. එම වන අලියා අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. දින 4ක් පුරා සිදු කළ මෙහෙයුමකින් පසු වන අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට හැකි වී තිබෙනවා. වනාලියාගේ ශරීරයේ වෙඩි උණ්ඩ 50-75 අතර සංඛ්‍යාවක් දක්නට ලැබෙන අතර වනාලියාට ප්‍රතිකාර ලබා දීම ආරම්භ කර තිබෙනවා. වනාලියාගේ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පිරුම මහතාද හම්බෙගමුව ප්‍රදේශයට පැමිණියා. අනතුරුව වනාලියා හොරෝපතාන අලිනඳව මධ්‍යස්ථානයේ වෙත රැගෙන යනු ලැබුවා. මේ අතර අනුරාධපුර මහකනදරාව වැව් ඉස්මත්ත ප්‍රදේශය වනාලින්ගේ පාරාදීසයක් බවට පත්ව තිබෙනවා. වන අලින් 100කට වැඩි සංඛ්‍යාවක් මේ දිනවල සවස් කාලයේ වැව් ඉස්මත්තට පැමිණෙන ආකාරය දැකගත හැකි. මෙලෙස පැමිණෙන අලි දැකබලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයින්ද බොහෝ පිරිසක් මහකනදරාව වැව ප්‍රදේශයට පැමිණෙන බව වාර්තා වනවා. නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ ජනාධිපති නීතිඥ අභාවප්‍රාප්ත හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වුවා. කොළඹ නොරිස් කැනල් පාරේ පිහිටි ඒ මහතාගේ දිවස වෙත ගිය අග්‍රාමාත්‍යවරයා දේහයට අවසන් ගෞරව දක්වා ඥාතීන් වෙත සිය සංවේගයද පළ කර සිටියා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී හේමන්ත වර්ණකුලසූරිය මහතා පෙරදා රාත්‍රියේ අභාවප්‍රාප්ත වන විට 74 වන වියෙහි පසු වුණා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් ජනතා පරමාධිපත්‍ය යුක්තිය ඉටුවීම ආදී කරුණු පිළිබඳව නිරන්තරයෙන් කටයුතු කළ විද්වතෙකු වන හේමන්ත වර්ණකුලසූරිය මහතා නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ මාමණ්ඩියද වනවා. අභාවප්‍රාප්ත හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කණත්තේදී අනිද්දා පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගා හැතැක්ම ප්‍රදේශයේදී ව්‍යානතුරකින් පසුගිය තාමියකය ජාතික තරුණ සේවා සභාවේ නර්තන උපදේශකාවක ලෙස කටයුතු කළ නදීරා චන්ද්‍රමාලී ලියනගේ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා. නදීරා චන්ද්‍රමාලී මහත්මිය මියන විට පසුවනේ 45 වන වියේ. ඇය බෙල්වුඩ් රූපවාහිනී ගම්මානයේ නර්තනය පිළිබඳ හදාරා එම ආයතනයේම නර්තන උපදේශිකාවක ලෙස කටයුතු කළා. පසුව 2002 වසරේදී ජාතික තරුණ සේවා සභාවේ නර්තන උපදේශිකාවක ලෙස ඇය පත් වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් රටවල් රසක නර්තන උළෙල සඳහා ඇය සහභාගී වී තිබෙනවා. අවසන් කටයුතු පාදුක්ක වෙරගල පුදුසුසාන භූමියේදී අද සිදු කිරීමට නියමිතයි. දැන් කෙටි විරාමයක්. අයිරින් දුව ප්‍රවෘත්ති අදට අවසන්. පසර දෙකට පෑන් පැපුවත් විකාශයේ සමගින් ජලි මුඩ ගැසෙබෝ. අයිටෙන් ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැන ගැනීම සඳහා www.itnews.lk වෙබ් අඩවි වෙත පිවිසෙන්න. සුබ දවසක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnews.lk/sinhala.